නිරන්තරයෙන් රැඳී සිටින් සබස්ක්‍රයි් කරන්නුවට් අප පවුලක් ඇතුළේ පිරිමියෙකුට වගේම ගැහැනියකටත් ලොකු වගකීමක් තිබෙනවාඒ පවුල රැකගන්න. නමුත් පිරිමින්න්ට වඩා දහිරේවන්තව කටයුතු කන්න ගැහැනුපාර්ශවයක් ගැන විශේෂානාවරණයක් තමයි මේක. බාලවයස්කාර දරුවන්න තුළු තවත් දරුවන් සිටන මෙලාට මව්වරුන් හැටහතරදාහක් පමණ මේ වන විට විදෙස් ගෘහසේවේ නිරතව සිටින බවවාර්තා වෙනවා. වයිසාවෞරුදු පහට වැඩිදරුවන් සිටන මවරුන් බහුතරයක් ද අවුදු පහටාඩු දරුවන් සිතින මවරුන් සුළුතරයක් ද එම පිරිසාතර සිටින බවයි වාර්තාාවන්නේ. ඇතැම් අවරුන් සිය දරුවන් නිසි භාරකාරීත්වයට පත් නොකර විදේශගතවීම නිසා ඇතැම් දරුවන් ලිංගි අපයෝජනයන්ට ලක්වීම් පහරදීම් පාසල් අධ්‍යාපන කටයුතු කඩාකපපල්වීම් හා, නොසලකා හැරීම් වැනි විවිධ හිරිහැරවලට භාජනය වී ඇති බවයි සඳහන් වන්නේ. ඔබ දන්නවා ඔබ කුවට රාජ්‍යයට පැමිණීමේදී හා පිටවීමේදී. ඔබ විසින් වලංගු පිCR සාතිකයක් ඉදිරිපත් කළ යුතු. ඊට අමතරව ඔබ එන්නත් ලබාගත් ඒ සහතිකය ඔවන් ට ඉදිරිපත් කළ යුතුයි. එහිදී එවැනි ආකාරේ ව්‍යාජ සහතික සැදූ, කාන්තාවන් තිදෙනෙක් මේ වන විටත් කුවට් රාජ්‍යයේ අත්අඩංගුවයේ පසු වෙනවා. ඉතින් මේ ඒ සම්බන්ධයෙන් පතා. ඊජිප්තු ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ, ඉන්දිය ජාතික කාන්තාවක් එක්ව. පර්වාණයා රෝහලේදී ව්‍යාජ ලෙසක සු එන්නත් සහතික තිදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන් අත්තාඩංගුවට පත්ව තිබෙනවා. මෙම හෙදියන් තිදෙන ව්‍යාජ ලෙස එන්නත් සහතික නිකුත් කර ඇත්තේ ඩිනාර් දෙසිිය පනහා, දිනාර්තුන් සී අතර මුදලකට බවයි පාපොච්චාරණය කරල තියෙන්නේ. අපරාධ වවි මාර්යන දෙපාර්තමෙන්තුව ඕවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවද වාර්තා වෙනවා. උපුටා ගැනීම ගල්ෆ නනිියෝස්,කුවටරාජජ ක්‍රීඩාවන් හා සම්බන්ධයට මේකඩං හොඳ ප්‍රෝර්තියක් වේවි. රජයේ ප්‍රකාශක තාරීක් අල් මස්්‍රම් මහතා විසින් පැවසුවේ ක්‍රීඩා සමාජය ඇතුළු සියලුම ක්‍රීඩා කටයුතු, සිටවි ෘර්ථකිරීමට ැබිනට් ම්ඩලය තීරණයළ බවයි කොරෝණ වෛරසය පැතිරීම හේතුවෙන් පණවා තිබූ නීති අකණ්ඩව පවත්වාගෙනයාම නිසා රටේ බොහෝ අංශ මෙන්න ත්‍රීඩා සමාජද පීඩා විදි බවයි ඔහෝ ප්‍රකාශ කළේ එම නිසා එම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලා වැනිු සුම්පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබස්ක්‍රයිප් කරන්න අපේ චනල් එක